සාන්තිනායක බුදුහාමුදුරුවන් වහන්සේගේ ධර්මය අපිට ලැබුණ උත්තරීතර දවසේ අපි අවබෝධ කරගන්න ඕන ප්‍රධාන දේ තමයි ධර්මානුකූල ජීවිතයක් අපි ගත කළ යුතුයි කියන කාරණාව. පින්වත්නි ධම්මං විනානත්ති පිතාච මාතා තමේව තානං සරණං පතිත්තා තස්මාහි භෝකිච්ච මඤ්ඤප්පහාය සුනාත ධාරේත චරාත ධම්මි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව කරුණු ධර්මයෙන් සඳහන් වෙනවා. දේවෝපියන්ටත් වඩා වටින දේශනාවක් බවට පත් වෙනවලු බුදුහාමුදුරන්ගේ ධර්මය. ඒකට ප්‍රධාන හේතුවක් තිබුණා. තමේව තානං සරණං පතිත්තා අපේ ජීවිතේ සෑම ගැටලුවකටම පිහිට පිණිස පවතිනවා කියලා පැහැදිලි කළේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ. එනිසා උන්වහන්සේ පැහැදිලි කළා තස්මාහි භෝකිච්ච මඤ්ඤප්පහාය. ධර්මදේශනාවක් ශ්‍රවණය කරන වෙලාවට විසිතුණු චේතනා සියල්ල ඉවත් කරලා නජාගරත නිදාගන්නේ නැතුව ඒ දේශනාව මනාව ශ්‍රවණය කරනවා නම් ඔබට යම කාමෝභි කරගන්න පුළුවන්කමක් තියෙනවා. මම කෙටි දේශනාවක් පවත්වන්න හැමෝම වෙනුවෙන් පින්වත්නි අද වර්තමාන සමාජයේ අපේ නැති වෙලා යන ප්‍රධාන දේ තමයි මනුස්සකම කියන කාරණාව. එහෙම නේද? මනුස්සකම. ලස්සන ඇඳුම් ඇඳට ආභරණ පළඳුවට ඊළඟට ඉඩකඩම් තිබුණට යාන වාහන තිබුණට අපේ ගොඩාක් මිනිස්සු ගාව නැති වෙලා තියෙන මනුස්සකම කියන එක. අර සංස්කෘත පඬිවරේ පැහැදිලි කළා මුඛපද්ම දලංකාරං වාචා චන්දන සීතලං මදු තිස්සත දිව්වාග්‍රේ හදේ තුහලහල. මූණ බැලුවට පස්සේ පියුමක් වගේ ලස්සන වුණාට වචන කතා කරනකොට සඳුන් වගේ සිසිල් වුණාට උනාසේ පැහැදිලි කළා හෘදයේ තුහලහල හදවතේ හලහල විස කියලා ගොඩක් අය ගාව තියෙනවා. මේ පැත්තේ අය ගාව තියෙන තියෙනවා ඈ මනුස්සකම කියන එක රැකගෙන ජීවත් වෙන්න අවශ්‍ය කරන්නේ අම්මා තාත්තා අපි හැමදාම ජීවත් වෙන්නේ නැති නිසා. මනුස්සකම කියන එක ඇඳුම්ෙන්වත් ආභරණෙන්වත් ඊළඟට අපි යන්නේන වාහනෙන්වත් ඔක්නම් වෙන්නේ නැහැනේ. තේරුණාද? අර බුදුහම්දුරු අගික බාරද්වාජ බමුණ ඉන්න පළාතට පිටපස්සේ වැඩිහම බුදුහම්දුරන්ට බණිනව තතරේම මුණ්ඩක තතරේ වසලක තතරේ සමනක මුඩු මහන වසලය ශ්‍රමණේ කියලා බුදුහම්දුරන්ට බැන්නට පස්සේ බුදුහම්දුර ඇහුවා ජානාසි ත්වම්පන බ්‍රාහ්මණ වසලං වසල කරන ධම්මේව ඔබ මට මුඩු මහන කියලා බණින්න ඔබ මට වසලේ කියලා බණින්න ඔබ මට ශ්‍රමණේ කියලා බණින්න ඔයා දන්නවද කොහොමද පුද්ගලෙක් යහපත් වෙන්නේ කොහොමද පුද්ගලෙක් අයහපත් වෙන්නේ එතකොට එතුමා පැහැදිලි කරපු දේ තමයි න ජානාසි භන්තේ ස්වාමීනි මන් දන්නේ නැ බුදුහාමුදුරු පැහැදිලි කළා නජජ්ජා වසලෝති නජ්ජාවති බ්‍රාහ්මණෝ කම්මනා වසලෝති කම්මනා හොති බ්‍රාහ්මණෝ බ්‍රාහ්මණේ කාටව දැක ගමන් ගුණ කියන්න බණින්න යන්න එපා දැන් ඔබ දන්න මිනිස්සු කියන අයව හඳුන ගන්නත් බොහෝ කාලයක් අස්සරේ කරන්න එපා නේ එහෙනම් දීගේන අද්දුණ දීර්ඝ කාලයක් ආශ්‍රය කරන්න ඕන තාම ඥාන ශක්තිය ගුණවන්තකම සිල්වන්තකම මේ හැමදේම අවබෝධ කරගන්න ඕනෑම කෙනෙක් කාලයක් ආශ්‍රය කරන්න වෙනවා. එතකොට බුදුහාමුදුරු පැහැදිලි කළේ උප්පත්තියෙන් කවුරු බ්‍රාහ්මණෙක් වන්නේත් නැහැ උප්පත්තියෙන් කවුරු වසලෙකු බවට පත් වෙන්නේත් නැහැ. තේරුණාද? කම්මනා වසලෝ හොති කම්මනා හොති බ්‍රාහ්මණෝ ක්‍රියාවෙන් තමයි මිනිස්සු හොඳ වෙනවද නරක් වෙනවද කියලා කියන්න පුළුවන් කමක් ලැබෙනවා. එහෙනම් දැන් මට කියන්න අපි හොඳ වෙන්න දෝන කියන්නේ නරක මිනිස්සු බවට පත් වෙන්න දෝන අපේ උත්සාහය මොකටද? හොඳ මිනිස්සු වෙන්න. දැන් වැරදි කියන එක වෙනවනේ. වැරදි වෙන්නේ නැති මිනිස්සු ඉන්නවද? දෝෂෝපයස්ති ගුණෝපයස්ති නිර්දෝෂෝ නයිව ජායති. මිනිස්සු ගාව ගුණක් තියෙනවා මිනිස්සු ගාව අගුණක් තියෙනවා නේ. එතකොට ගුණම විතරක් තියෙන මිනිස්සු ඉන්නවද?
දැන් මේ ගම මොකද මේ ගම කියන හැටි දඹේ තැන්න දඹේ තැන්න ඉන්නවද ගුණම විතරක් තියෙන මිනිස්සු ඉන්නවද ඊළඟට අගුණ විතරක් තියෙන මිනිස්සු ඉන්නවද එහෙමත් නැහැ නේද හොඳ නරක කියන එක ඒ කියන කාරණා දෙකම සංකලනය වෙච්ච ජීවිතයක් තමයි අපි හැමෝම ගත කරන්නේ එතකොට අපි උත්සාහවන්ත වෙන්නේ කොහොම හරි බණ ටිකක් අහලා අපේ චරිතය යහපත් කරගෙන ප්‍රතිපත්ති ගරුකව ඉස්සරහට යන්නේ එතකොට ඇයි ප්‍රතිපත්ති ගරුක මිනිස්සුක බවට පත් වෙන්න ඕනේ අපි දකිනවා අද ධර්මයෙන් තොර වෙච්ච නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ අර අධම්මික කියන සූත්‍රයක් තියෙනවා ඒ අධම්මික සූත්‍රය පැහැදිලි කළා පින්වත්නි රජතුමාගේ ඉඳලා පහළ මිනිස්සයා දක්වාම මිනිස්සු අධර්මික වුණාම තමයි රටකුත් විනාශ වෙන්නේ කෙරුසඳු විසවම ගමන් කරන ඉරුතුන් විසවම ගමන් කරන මේ මහා පොළොවේ හැදෙන දේවල් පවා විසසහිත දේවල් බවට පත් වෙලා තියෙනවා ඒකට ඔක්කොටම හේතුව තමයි මිනිස්සු ධර්මානුකූල නොවීම තේරෙනවද එහෙනම් අපි හැමෝම ධර්මානුකූල ජීවිතයි ගත කරන්නට ඕන ඇයි පුන පුන ධර්මානුකූල ජීවිත ගත කරන්න ඕන කියලා කියන්නේ ඒ ගත කරන්න ඕන කෙනෙකුට හේතුවක් තේනවා ඒ හේතුව මජ්ක්‍ධිම නිකායේ රට්ඨපාල සූත්‍රයේ අපිට ඉගැන්වුවා පින්වත්නි උපනීයති අද්දුවත ලෝකෝ අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ සබ්බං පහය ගමනියං ඕනෝ ලෝකෝ අතීතතෝ තණ්හා දසෝ අපිට බුදුහාමුදුරුවෝගේ දේශනාව අනුව රට්ඨපාල හාමුදුරුව පැහැදිලි කළා උපනීයති අද්දුවති ලෝකෝ මේ ලෝකේ හැමෝම ගත කරන්නේ ඇදගෙන යන ජීවිතයක් නේ. අපි කොහෙද ඇදගෙන යන්නේ? අපි කොහෙද ඇදගෙන යන්නේ? අපායට. වැරදි වැඩ කළා ජීවත් වෙනත් නම් අපායට තමයි නේද? අපි ඇදගෙන යන්නේ මරණය කරා. කොහෙද ඇදගෙන යන්නේ? අපේ ජීවිතේ මරණය කියන එකට නැත්නම් අපේ ජීවිතේ ස්ථීරව නිගමනය කරන්න පුළුවන් ද මේ කාලේ තමයි අපි මැරෙන්නේ. මේ කාලේ තමයි අපේ ජීවිතය අවසන් වෙන්නේ කියලා. එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ධාරාච මහන්තාච යේබාලා යේච පඬිතා සබ්බේ මච්චු අසංගන්ති සබ්බේ මච්චු පරායෙන. අම්මගේ කුසේදි මැරෙන දරුව නැද්ද? ඉන්නවා. ඊළඟට දුව පැනේන වයසේ මැරෙන දරුව නැද්ද? ඉන්නවා. එතකොට මරණය කරා අදන් යනවා නම් දැන් මෙහි ඉන්නවද මැරෙන්න තිබෙන්නේ නැහැ නේද? සමහරු ඇති මැරෙන්නේ නැහැ කියලා හිතන් ඉන්නේ. අන්න එහෙම ඇයිනෝ නේද? මං ඉති ෂෝක් මේ පැත්ත කියලා. මරකට එහෙමයි මේ ඉන්න මෙහෙත් ඉන්නවා නේද? ඔව් මැරෙන්නේ නැති මිනිස්සු නේ. හැබැයි සමහර ඉන්න තාලේ මැරෙන්නේ නැහැ වගේ තමයි ඉන්නේ. ඊළඟට අමදාත්තා අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ කියන්නේ අපි මේ ලෝකේ කොච්චර දේවල් ප්‍රාර්ථනා කරනවද? අපි කැමති හැමදාම සැප විඳලා ජීවත් වෙන්න. අපි කැමති හැමදාම අමරණීය වෙලා ජීවත් වෙන්න. අපි ප්‍රාර්ථනා කරන දේවල් ඒ අයුරින්ම මේ ලෝකෙ ඉෂ්ට වෙනවද? සමහරලාට මෙහෙම හිතෙන්න පුළුවන්. ඕම් හම්දුරනි මම ප්‍රාර්ථනා කරපු දේවල් ටිකක් මට ඉෂ්ට වෙලා තියෙනවා. හැබැයි ඒ ඉෂ්ට වෙච්ච දේවල් ස්ථිරද නැත්නම් తాවකාලිකද? බලන්න. මේ හැම දෙයක්ම බලනකොට తాවකාලික. තරුණ කාලේ හිතුවා කසාද බඳින්න ඕන කියලා. කසාද බැඳලා ඊට පස්සේ තමයි හිතෙන්නේ නේද? ඊට පස්සේ තව බලාපොරොත්තුනේ. දරුවෝ ගොඩ නගන්න ඕනේ. ඊට පස්සේ දරුවෝ වෙනුවෙන් වෙහෙසෙන්න ඕනේ. මැරෙනකම්ම දරුවෝ වෙනුවෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. එතකොට මේ එකේ නිමක් නැහැ. තේරුණාද? නිමක් නැහැ. අන්තිමට වෙන්නේ බලාපොරොත්තු අර කෙටි කාලීන ඉෂ්ට වුණාට මේවා ස්ථීර ප්‍රවත්මක් නැති නිසා අපේ හිතට දුකක් ඇති වෙනවා. තුන්වෙනි කාරණාව සබ්බං පහය ගමනීය හොඳට මතක තියාගන්න මේ හැමදේම දාලා අපිට යන්න වෙනවා දරු මල්ලු ඥාතිවරු මිත්‍රාදී ඉඩකඩ මේ සියල්ලම කවදා හරි දාලා යන්න වෙනවා එහෙනම් රත්පාල හම්දුරහනෝ ඕනෝ ලෝකෝ අතීතතෝ තණ්හා දාසෝ ඒ ස්වභාවේ නම් ජීවිතේට හිමි තණ්හාවෙන් කුහකත්වයෙන් මාන්නෙන් ඉරිසියාවෙන් ජීවත් වෙන්න එපා කියලා කියනවා දැන් මේ පැත්තේ ඉන්නවද ඔය තණ්හාවෙන් කුහකත්වයෙන් මාන්නෙන් ඉරිසියාවෙන් ජීවත් වෙන අය එහෙම ඉන්නවද? අඩුයිද? ඒකනේ හරි හොඳ ගම්මානයක් නේද? එහෙනම් මීට වඩා බණ කියන්න අවශ්‍ය නැහැ. ඒක ගොඩක් සතුටු වෙනවා. දැන් මේ පින්කමට සම්බන්ධ හේතුව වෙන්න හේතුව මම මුලින් මතක් කළා.
අපි නැන්දගේ පුතුණන් තමයි ශාන් කියන්නේ. ඔව්. ඉතින් අපි තාත්තගේ නංගි කෙනෙක් නේද? මැරිකේ නැන්ද අපි ඒ මැරිකේ නැන්ද කියලා අපි කියන්නේ. ආදරයට ඉතින් නැන්දගේ පුතුණුවන් එයා මෙහෙට සම්බන්ධ වෙන්න හේතුවත් ඔබලා දන්නේ නැති නේද? අර ඉන්නේ. එයාත් ඒකනේ කොමන්ඩර් නේද? ඉතින් එයා ශානියා ශානියි. ඊට පස්සේ දැන් මෙතන වන්දනාමාන කරන බව පේනවා හරිම නිෂ්කලංක තැනක් නේ ගමයාට වන්දනාමාන කරගන්නේ ඉතින් ඒක සකස් කරලා දුන්න අයට ගොඩාක් පිං සිද්ධ වෙනවා මේ වගේ පරිසරයක් උදා කරලා දුන්නට ඔයගලන්ට වන්දනාමාන කරනවා අර කැලණියන්නම ඈත යන්න ඕන නැහැ ඇත්තටම සද්ධාවෙන් වඳින කෙනාට මේ ගමේ බෝධියත් ඇත සෝබනේට නෑත යන්නේ නේ තමාට ගමේ පන්සලේ ගමේ බෝධි සීල් ගන්න නැතුව ලොකු ලොකු තැන්වල යනවා බණ කියන හාමුදුරුවෝ නෑ බණක් ඇහෙන්නෙත් නෑ බුද්ධ පූජාව හරියට අතගස්සන්න බෑනේ ඉතින් ඒ යන්නේ සෝබනේ අපේ ආයි කොහොමද සෝබනේ තියෙන්නේ දැන් බලන්නකො කවදාවත් පන්සල් එන්නේ නැති අය පොහෙට පන්සල් යන්නේ නැද්ද කියලා තමාට තියෙන හොඳම සූට් එක ගහගෙන පන්සලේ නිකන් රූ රැජින තරංගේ තෝරනෝගේ පන්සල් යන්නේ නේද අර ගිහලා අරින්නේ අනිත් මිනිස්සු තියපු මල් ගොඩේම තමන්ගේ මල් ටික තියලා අනිත් මිනිස්සු පත්තු කර පහනටම මේ තව තෙල් ටිකක් දාලා එනවා මිස ඇත්තටම පිනක් ලැබෙන්න ශ්‍රද්ධාවෙන් කරන ක්‍රියාදාමයක් නැහැ. පුහු දේවල් තමයි කරන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ සැබෑ විදියට බොහොම ශ්‍රද්ධාවෙන් තමන්ගේ ගමේ මේ බෝධිය අවට පිරිසුදු කරගෙන ඉතාම පූජනීය විදියට මේ වගේ පින්කම් සිදු කිරීම බොහොම වටිනවා. ඊළඟට පුංචි ළමයි ගොඩාක් ඉන්නවා. ඒගොල්ලන්ට මම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතාම හොඳට ඉගෙන ගන්න ඕනේ. තේරුණාද? මෙච්චර ආර්ථික අපහසුතා තියෙන රටේ මේ ළමයිට කියලා දෙන්න ඕන ඉස්සරහට මීටත් වඩා ආර්ථිකේ අමාරු කාලයක් ඒවි. ඒ තැනට යන්න ඔබේ දරුවන්ට කොහොම හරි හොඳ අධ්‍යාපනයක් ලබා දීලා නේද හොඳ රැකියාවක් කරන මට්ටමට තරුණගේ දරුවෝ හදා ගන්න ඕන. අනිත් කාරණාව තමයි දරුවන්ට පොතේ අධ්‍යාපනය දෙනා වගේම දරුවන්ගේ ආධ්‍යාත්මිකත්වයේ සංවර්ධනය කරන්නත් ඕන. අද ළමයි ගාව ගුණ නුවණින් නැත්තේනේ. එහෙම නේද? දයල්ලා දෙල්ලා ඔක්කොම එකයි සමාජ මාධ්‍ය ජාලය දකින්න රාන්තු වෙනවා නේද? පියා ගන්න වචන අහන්න බැරි දේවල් තියෙන්නේ. ගෙදර සුදු දෝලි කියලා කතා කරන තුන පාර්ට් බැස්සම එයාගේ ක්‍රියාකාරී කලාපේ වෙනස්. ඈ පුතාගේ ක්‍රියාකලාපේ වෙනස්. නේද? දරුවෝ හරියට හදාගත්තේ නැත්තම් හරියට සමාජගත කළේ නැත්නම් දෙමව්පියන්ටම දුක් විඳින්න සිද්ධ වෙනවා තමන්ගේ දරුවන්ගේ ක්‍රියාකලාපයන් දිහා බලන. ඒ නිසා දරුවන්ට උගන්වන්න ආධ්‍යාත්මික වශයෙන් ඉගොල්ලෝ සංවර්ධනය කරලා හොඳ ලස්සන ගමක් බවට මේ ගමපත් කරගන්න කියලා මතක් කරමින් මීට වැඩිය කරුණු පැහැදිලි කරන්නේ නැහැ. මේ දේශනාවෙන් ලබාගත් පින දෙවියන්ට අනුමෝදන් වේවා. දෙවිසුරු වඩා වර්ධනය කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධිකේ නිවන් දකිත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කරගන්න. එවැගේම මිය පරලෝ යන්ට දුන්න මේ ස්ථානයේ සකස් කරලා මිය පරලෝ යන්ට දුන්න හැම දිනාටම මේව ගොඩනගන්න උදව් කළ සියලු දෙනාටම එනම් මිය පරලෝ ගිය හැමෝම මේ පින් ලබා ගනිත්වා. පරලෝක ජීවිතයන් සුඛේ සෝපත් භාවයට පත් කර ගනිත්වා. ඒ හැමෝම නිවනින් සනසේවා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කරගන්න. අවසාන වශයෙන් සිල් ගත්ත වැඩිහිටිය සිල් දෙනාට වගේම බුදුන් වඳින්නට මේ ස්ථානයට සම්බන්ධ වෙච්ච හැම දෙනාටම